මම තිරිණි ජයසිරි Young for Change සංවිධානයේ තරුණ නීතිඥවරයන්ගේ කවයේ ලේකම්වරිය. අදත් මෙතෙන්ට ඇවිත් තියෙන්නේ සමාජයේ මේ දවස්වල දිගටම කතා වෙන ආන්දෝලනාත්මක පනත් කෙටුම් පතක් පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය පිළිබඳව පනත් කෙටුම් පත පිළිබඳව ඒකේ හොඳ පැත්ත අපි දකිනවා තරුණ නීතිඥවරයන්ගේ කවය විදියට. ඒ ගැන ඔයාලා දැනුවත් කරන්න තමයි අපි අද මෙතෙන්ට ආවේ. ඇත්තටම මේ පනත් කෙටුම් පත ගත්තාම පනත් කෙටුම් පතේ මූලික කියන්නේ හඳුන්වා දීම යටතේ මූලික අංග තුනක් තියෙනවා. පළවෙනි එක ගත්තොත් අපි ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවය පිළිබඳව, ඒ කියන්නේ කාන්තාවන් සයිබල ගැනීම ගැන තමයි පළවෙනි කාරණාවෙන් කියවෙන්නේ. ඒ වගේම දෙවෙනි කාරණාවෙන් ස්ත්‍රී පුරුෂ තනත්තන් පිළිබඳව කේන්ද්‍රස්ථානයක්පත් කිරීම පිළිබඳව කියවෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණාව විදිහට වෙනස් වූ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳව ඒ තුන්වෙනි කොටසෙන් කියවෙනවා. මේකේ පූර්විකාව ගත්තාම අපේ 1978 අනුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒකේ තුන්වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳව කතා වෙනවා. ඒ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ උපවගන්ති 1 2 3 4 මගින් අපි හැමෝටම අයිතිවාසිකම් ස්ත්‍රී පුරුෂ හැමෝටම සමාන අයිතිවාසිකම් තහවුරු කරලා තියෙනවා. ඒ වුණාට ඒ අයිතිවාසිකම් වලින් අපේ ඒ කියන්නේ ෆිසිකලි මොනහරි කෙනෙක්ට ප්‍රශ්නයක් වුණොත් ඒ අයිතිවාසිකම් තහවුරු කරන වුණාට මානසිකව කාන්තාවට එල්ල වෙන අඩත්තේට්ටම් වෙනස්කම් වලට කිසිම සහනයක් අපේ අනුක්‍රම ව්‍යවස්ථාවෙන් විවිධාන සලසලා නැහැ. නමුත් මේ පනත ගත්තාම මේ පනත මගින් ස්ත්‍රීන්ගේ අපි තරුණ නීතිඥවරයන් වෙනුවෙන් කතා කරාම අපේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් මේ පනත් කෙටුම් පතින් තහවුරු කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය පනත මගින් මේ හැමෝටම ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා හැමෝටම සමාන අයිතිවාසිකම් සලසන නිසාත්, ඒ වගේම මේකේ ප්‍රගතිය කාන්තාවන්ගේ ප්‍රගතිය නීතිවලින් අනීතිවලින් හා විදාය ක්‍රියාමාර්ගවලින් ඒවයින් එන්හෑන්ස් කරන නිසා මේ පනත අපිට හොඳ පනතක් විදියට කියන්න පුළුවන්. ඒ වගේම මේ පනතේ අරමුණු ගත්තහම අපේ රටේ සමාජීය ආර්ථික දේශපාලනික සංස්කෘතික වගේ ප්‍රතිපත්ති හදනකොට මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මූලධර්ම ස්ථාපිත කරන්න හා ඒ පහසුකම් සලසන්න අපි මේ පනත මගින් විධිවිධාන සකස් කරලා තියෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය පදනම් කරගෙන කිසිම වෙනස්කමකට භාජනය නොවී සියලුම අයිතිවාසිකම් භුක්ති විඳින්න මේ පනත මගින් හැමෝටම අවස්ථාව සලසලා තියෙනවා. ඒ වගේම වෙනස් වූ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් තියෙන පුද්ගලයන්ගේ ඍජු හෝ වක්‍ර ලෙස එයාලට කිසියම් වෙනස්කමකට ලක් වෙනවා නම් ඒ වෙනස්කමින් එයාලට ඒ වෙනස්කම් ඇති වෙන්නේ කොහොමද කියලා ඒගොල්ලොන්ට වෙනස්කම් ඇති වෙන විදිය හොයාගෙන ඒ වෙනස්කම් ඉවත් කරන්නත් මේ පනත වගේ විධිවිධාන සකස් වෙලා තියෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ හා කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අනන්‍යතාවයක් කියන මාතෘකාව නොසලකා හරිමින් මානව ගෞරවය ආරක්ෂා කිරීම කියන පොයින්ට් එක තමයි මේකේ ඇත්තටම වැදගත් වෙන්නේ. මානව ගෞරවය ආරක්ෂා කිරීම මේ පනතෙන් සුරක්ෂිත කරලා තියෙනවා. මේ පනතේ මූලිකම ඕවරආල් ගත්තහම මේ පනතේ මූලික අරමුණ තමයි හැම මිනිසෙකටම, ස්ත්‍රී වේවා පුරුෂ වේවා හැම මිනිසෙකටම සමාන අයිතියක් තියෙනවා. ඒ අයිතිය කිසිම කෙනෙකුට නැති කරන්න බෑ කියන එක මේ පනත මගින් සුරක්ෂිත කරලා තියෙනවා. ඒ වගේම අපි තරුණ නීතිඥවරයන්ගේ කවය, ඒ කියන්නේ Young for Change සංවිධානයේ තරුණ නීතිඥවරයන්ගේ කවය විදිහට අපි මේ පනත ඕවරආල් ගත්තහම මේක කිසිම වැරදි පැත්තක් අපිට පේන්නේ නැහැ. මේ බිල් එක හොඳ බිල් එකක් කියලා, හොඳ පනත් කෙටුම් පතක් කියලා අපි කියනවා. ඒ වගේම අපි ඒ වෙනුවෙන් අපි තරුණ නීතිඥවරයන්ගේ කවය අපි හැමෝම මේ පනත් කෙටුම් පත වෙනුවෙන් හිට ගන්නවා. ඒ වගේම අපි දැක්කා ළඟදී අපිත් සමාජිකත්වයේ දරන නීතිඥ සංගමේ ලේකම්තුමා විසින් ඉදිරිපත් කරලා තියෙනවා නිවේදනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ තියෙනවා මේ බිල් එක
ගැන එතුමාගේ අදහසේරට අපි ආයි ඉල්ලනවා අපේ බායිසෝසිේෂන් එකෙන් මේ පිරිී බඳව කෙන මේක හොඳ පැත්ත දැකලා මේ ගැන ආයි අවධානය යොමු කරලා මේ බිල්ලකට සයෝගය දක්වන්න කියලා පිල්ලනවා.